SLT Mobitel ekama ek sabendiyawa darshana tuwan sir ekka katha karanna labuna man gayana karana geetha wala adu paadu hada gena ada hondin geetha gayana karanna soudanam innawa kukula handanawa kurulugo peyo geetha gayanawa voice ekata mama ara wenas voice ekata man hituwe file ekena girama oy gaayaka copy karala giyai gena ara टीम के वेना हैडिया मूल प्रोग्राम में क्या मेलो दिन ये वेना हैडिया साथ हैं अगर बाविता में पीतम अनिवार्य दर वो दिक्कत होता है वैडिया करेगी ना लेकिन दर्शन रोन सर किन लोकुद्याक इगन गाता इस सराह जीविते इधरी जीविते मागे शाइलिया बाई लगी था गायना करा दी मनाद आवश्यक करने देवा ये देवल है मधे में सर गानों इगेनुआ नटर नटर नावसगे हम तेरे को युवर करने तय ना हम तक करने पा बेतरी क्या ना हम वाचन है गुड़ाक पिलावट गुड़ाक काय तो दिए ने आवश्यक करने क्या ने इतना तो मैं वेदर करने तय ना गायने कोई आवश्यक एंडिंग नोट टेकर एंडिंग नोट टेकर हम गोदो करने एक को मॉड्यूलेट करने वाले नत्ता निकाम दिन वाले मॉड्यूलेट करने वाला हर ये तो मेकअप वाला टेम्पो ये तो नत्ता अतारी लो मेटल गाने किया गाने कमाक गाने लेट मूल पिटूए पुरवला कैम जाती पी मजाती हिस्टन वलट रिंगला इतने बार दूना के लोग आते हैं ना इतने इंडो ने किला तेरे ना ना तमंटा तमंग के बरात तेरे ना ना लेजी वांगे तो नेगेटिव में सारे लोग हैं इधर बरात तेरे ने कोयान हितनो ने तब इगे ना गाना पीते ना ए का पेरे तक में कोई देने देने ने देने वाह बहुमत है ना याना होगा मन हरी पुते ऐना होते सिंधु के अन्ना हरी सेटअप करता है राइट हरी गीत गायन बा
එමින් මැකෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පතරවල විස්තරවට ඇස්සරගෙන දප්පරේට අපි කියවනවා පිටවල රක්කරගෙන දුක්කරදර බැක්කරගෙන දාපස්ස කිවනවා පතරවල විස්තරවට ඇස්සරගෙන දප්පරේට අපි කියවනවා පිටවල රක්කරගෙන දුක්කරදර බැක්කරගෙන දාපස්ස කිවනවා බැදුම් සිතුම් බැදුම් වෙනම මම පිට කලිය විලා කවි පබැදුම් පිටු සිතුවම් කලා කෙරුම් පිටුවක සිත පහන් කළා යන්තරයෙන් මන්තරයෙන් සූස්තරින් කැඩිච්ච දෙපළෙන් කළා ඔයින් මේන් දින ගෙවමින් සිහි විකලින් මිනිසුන් අතර මං වෙලා අඩනවා කුරුළු ගොබෙයෝ ගීත ගයනවා නිහඩියාව දැන් දෙමින් මැකිනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පතරවල විස්තරවට ඇස්තරගෙන දප්පරේට අපි කියවනවා පිත්තලවල රත්කරගෙන දුක්කරදර බැක්කරගෙන දාපස්ස කියවනවා පතරවල විස්තරවට ඇස්තරගෙන දප්පරේට අපි කියවනවා उदार कौशल्य सीएट अणु देख प्रतिशत लवागेन अद्वितीय दुलुस दिन अतरट एक निरोष දැන් සංගීතය ගැන ලොකු දැනුමක් නැති ප්‍රේක්ෂකෙක් ගෙදර ඉඳන් බලනවා නම් ඔහුට ප්‍රශ්නයක් තියෙනවා නම් නොනින්ගේ ගායනයයි උදාරගේ ගායනයයි කොයි විදිහටද නිරෝෂා සංසන්දනය කළේ හෝ ඔවුන් දෙදෙනාට ලකුණු ලබා දුන්නේ කියලා නිරෝෂාගේ පැහැදිලි කිරීම මොකක්ද ගායන ශෛලීන් දෙකක් වුණාට මේ සියලුම ගීතවලට අඩංගු රටාවක් තියෙනවා ඒ ගීතේට අඩංගු කෝඩ් එකක් තියෙනවා අපේ පිච් එකක් තියෙනවා නෝට් එකක් තියෙනවා මෙලඩි එකක් තියෙනවා ඒ සියලු දේවල් එක්ක අපි හැම වෙලේම විනිශ්චය කරන්නේ ඒ ගීතය තුළ ඔහු හෝ ඇය ගායනා කරන නිවැරදිව ගායනා කරන ප්‍රමාණයන් එක්ක එතන මම හිතනවා ඒක නොනිම්ගේ ගීතයයි මේ ගීතය සංසන්දනය කරන්න බෑ ඒක දෙක අහසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙන ගීත දෙකක් එතකොට නමුත් වැඩිපුරම ගීතය තුල හරි නො හරි විදියට ගායනා කරන ප්‍රමාණය වැඩි නම් මම හිතනවා ඒක තමයි ප්‍රේක්ෂකයා උනත් තීරණය කරන්නේ එතනින් තමයි කියන එක තමයි මම හිතන්නේ දන්න කෙනා සංගීතය දන්න කෙනා හිතන්නේ නෝට් එකට ගායනා කරනවද පිච් එකට ගායනා කරනවද කෝඩ් එක ඇතුලේ තියෙනද හරියට ගීත අනුව ගායනා කරනවද ඒ සියලු දේවල් තමයි සලකා බලන්නේ කියලා මම හිතන්නේ සහ තමන් මේ ගීතය වෙනුවෙන් දෙන අර සියලු දේවල් එක්ක දෙන තමන්ගේ භාවය මම හිතනවා ප්‍රේක්ෂකයා ගොඩක්ම වැළඳගන්නේ තමන්ට ගීතය දැනෙන ප්‍රමාණයත් එක්ක මම හිතනවා මේ ගීතයට අදාළව දැනෙන දේවල් වෙනස්නේ ගීතින් ගීතයට මම හිතනවා එහෙම තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඒක තමයි ති අල්ටිමේට් ගීතයකින් අපිට වැඩිපුරම රසය දැනෙන තැන කියන එක අර සියලු දේවල් එක්ක අරක තමයි මේන් හැබැයි කවදාවත් එතන කොච්චර නිවැරදි වුණත් තමන්ගේ ආත්මය තමන්ගේ හැඟීම් බර ගායනයක් නෙවෙයි නම් ඒක ප්‍රේක්ෂකයා වැළඳගන්නේ නැහැ. අපි වුණත් වැළඳගන්නේ නැහැ. මොකද අපිට ඒක දැනෙන්නේ නැහැ. දැන් මේ ඇහුව දැන් හරියට ගායනා කරා කියන හැඟීම තියේවි. නමුත් ඒක අපිට මේ පුද්ගලයාට හෝ ඒ හඬට හෝ සහ ඒ විශේෂයෙන් වෝකල් ටෝන් එකේ තියෙන විශේෂත්වයන් උත් බලපානවා. ඒ දේවල් වලට අපි ඇලුම් කරන එකක් නැති වෙන්නේ. හොඳයි සංගීතය පිළිබඳව දැනුමක් තියෙන පිරිසකුත් ඉන්න පුළුවන් සංගීත පිළිබඳ එච්චර ප්‍රාමාණික දැනුමක් නැති අයෙක් වෙන්න පුළුවන් අමල් බැලු බැල්මට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ශාස්ත්‍රීය ගීතයක් ගායනා කරන එකත් එක්ක උදාර ගායනා කරන ගීත ඒ තරම්ම අමාරු ගීත නෙමෙයි මේවා අපි මේ විනෝදයටත් කියනවා ට්‍රිප් එකක් යද්දි කියනවා එහෙම කියලා ඔබ ප්‍රවීණෙක් විදිහට සවෘත්තිමය ගායකයෙක් විදිහට මේ වගේ ගීතයක් ගායනා කරන එකේ තියෙන අභියෝග මොනවායි अभियोग सरंग तरंगे तरंगे मुन गीते गायन के अभियोग
තමන් ගායනා කරන ගීතය හරියට ගායනා කිරීම සහ තමන්ට අභියෝගයක් වසිටිනා වූ අනිත් තරගකරුවාට වැඩිය හොඳට ගීතය ගායනා කිරීම ඒක සජීවීව ගායනා කිරීම ඒක අනිවාර්යෙන් තිබිය යුතු කාරණාවක් හැබැයි දැන් මේක ශාස්ත්‍රීය ගීතයක් බයිලා ගීතයක් කියලිවලා බලනකොට සාරංග සාමාන්‍යයෙන් බයිලා ගීතයක් ගායනා කරන්න ඇත්තටම අමාරුයි මොකද හේතුව බයිලා ගීතයක හරියටම සිං කරනවා නම් नोट बै नोट हरियट सिंकर दिशा मुखद रिदम एक बीट के टेम्प एक वैडी एक योट हरियट कियाोनी थिंक अरक सरल सरल कमती है अवेलेबल अभी बैले का मे बैले नटन पुलवा सरल नम गीत गायन तुले सरल भवती है गायन तुले मुखद दंग ओह गायन कर दम दंग मम्मी की अने उदाहरण गीत वल एक मेक दवास उदाहरण वचनामत गुण गीत एक अद दवास उदाहर के एक अड़पाड़क अड़पाड़ गीते पटंग प्रमाण वेडी शास्त्रीय गीत गायना कर शास्त्रीय गीते एक गीत संगीत दंडकने शास्त्रीय गीते अड़पाड़ होया कर बैला गीते गायना कर ओणम के तेरे नो मित्र की उन्यानी दिखिल मुखद शास्त्रीय गीते अट अलूंकर गीत संगीत दंड के संगीते दंड के तम एक अलूंकर ले गीते हाँ तो एक रसविंदी एक अड़पा अड़कान दें बैल गीते गायना कर ओणम के तेरे नो मेम गिल नम मम के अन्े संगीत दंड के खान दंड के गीत रसविधि में तुले गीते विश्वभाषा विश्वभाषा गीते ओणम के रसविधि पुल नमुत्ती ඔහුට ඉතින් ඔහුගේ වාසනා ගුණයත් එක්ක ඔහුට අද දවසේ ජයග්‍රහණය හම්බෙලා තිනවා. ඔහු ඉතාමත් හොඳට ගායනා කරන කෙනෙක්. ඉතින් ඔහුට ජය ලැබිලා තිනවා. උදාරගේ වාසනා ගුණයටත් කෞශල්‍යයටත් දෙකටම මනාප ලැබිලා තිනවා. එහෙනම් උදාර අද්විතීය 12 දෙනාගේ වටේදී මුණ ගැසෙමු. ජය වේවා.